ගණනය කිරීමේ ක්‍රමයක් තිබෙනවා.
ඒ වගේම අපි මගේ වශයෙන් සිටින විට අපගේ කටයුතු දෛනික ජීවිතේ ක්‍රියාකලාපයන් කොහොමද පැවැත්වෙන්නේ? ඇත්ත වශයෙන්ම නිමිතිමාන මේ ප්‍රකාශය තුළ ගැබ් වී තිබෙන ඉතා වැදගත් වූ කාරණාවක් අපගේ සදාතනික වූ ජීවිතය සකස් කර ගැනීම සඳහා තමයි මේ ලෝක ජීවිතය අපට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ. මේ අවස්ථාව තුළ සිටයි අපි ඒ ජීවිතයේ ජයග්‍රහණය ළඟා කරගත යුත්තේ. සුද්ධ වූ අල්පමානී සරවර සම්පන්න හිමියන් අවසන විට අල්ලදී ඛලක මෞත වල් හයාත ලියබලුවකුම් අයුකුම් අහසන අමල. ඔහු මරණය නිර්මාණය කළේ, ඒ වගේම ජීවිතය නිර්මාණය කළේ ඔබලා අතුරින් කවුරු යහපත් ක්‍රියාවන් කරමින් යහපත් ආකාරයට ජීවත් වෙමින් යහපත් පුද්ගලයන් බවට පත් වෙනවාද යන පරීක්ෂණය කිරීම සඳහා එය ඔහු පවසන. එසේනම් මේ ලෝක ජීවිතය පරීක්ෂණ කුටියක්, පරීක්ෂණ මධ්‍යස්ථානයක්. අපි හැම මොහොතක් පාසාම පරීක්ෂණ ලක් වෙනවා. අපගේ හැම ක්‍රියාකලාපයක්ම පරීක්ෂණ ලක් වෙමින් පවතිනවා. ඉන්න අල්ලාහ කාන අලෛකුම් රකීබ. ඔබ පවසන සගලින්ම අල්ලාහ ඔබ නිරීක්ෂණය කරන සිටිනවා. අල්ලාහගේ නිරීක්ෂණය කුමක්ද? ඔබේ නිරීක්ෂණය අපි කොහොමද ක්‍රියා කරන්නේ? අපි කොහොමද ජීවත් වන්නේ? අපි කොහොමද හැසිරෙන්නේ? අපි කොහොමද කතා කරන්නේ? මේ හැම දෙයක්ම ඔහුගේ නිරීක්ෂණයට ලක් වෙනවා. මා යල්ෆිරු මින් කවුලින් ඉල්ලා ලදෛහි රකීබුන් අතීත්. ඔබලා කතා කරන වචනයක් හෝ වේවා, එහෙම වචනය සටහන් වෙනවා. ඒ වචනය අපේ මුවින් පිට වුණා නම් ඒ සැනීමය සටහන් වී හමා. සහෝදරනි, මේ ජීවිතය අපි සුළුපොට තකන්න බෑ. මේ ජීවිතය තුළින් තමයි අපේ සදාතනික ජීවිතය තීරණය වන්නේ. ඒක පවතිනා වූ තීරණාත්මක සාධකය තමයි මේ ජීවිතය. අනේ නිසා අපි මේ යථාර්ථය හරියාකාරයට අවබෝධ කරගනිමින් අපේ ජීවිතය සකසා ගත යුතුයි. සහෝදරනි, මේ ලෝකෙට පැමිණු සෑම ශාස්ත්‍රවරයෙකුම, සෑම දූතවරයෙකුම තම සමාජයන්ට සිහිපත් කළ ඉතා වැදගත් කාරණයක් තමයි මරණින් මතු ජීවිතය. සුද්ධ අල්කුමානිය තුළ අපි දකිනවා දූතවරුන්ගේ පැමිණීමේ ඒ අරමුණ පරමාර්ථය. රුසුල මුබෂරීන ව මුන්දිරීන්, ශාස්ත්‍රවරු මේ ලෝකෙට පැමිණුනේ සුභාශිංසනය තමයි කියන්නේ, සුභාශිංසනය. ඒ විතරක් නොවෙයි, අවවාද දෙකම ඒ තුළ තිබුණා. ඔවුන් සුභ පැතුවේ, ඔවුන් සුභාශිංසනය වශයෙන් සමාජයට ඔවුන් ඉදිරිපත් කළේ කුමක්ද? ඔබලා අල්ලාට අවනතව ජීවත් වන විට ඔබලාට සෞභාග්‍යමත් සදාතනික වූ ජයග්‍රහණයක් තිබෙනවා. එසේ ඔබලා අවනත නොවන විට දරුවන් සහිත භයානක වූ ජීවිතයක් තිබෙනවා. අවවාද මේ තුළින් ඉතා වැදගත් කාරණාවක් ඉස්මතු වෙනවා. ඒ තමයි
මේ විශ්වයේ මුල්ම මිනිසා පටන් සෑම සමාජයකටම පැමිණුණු දූතවරයෙකුම ශාස්ත්‍රවරයෙකුම දේශනා කිරීමට අමතක නොකළ කාරණාවක් තමයි ඒ මතුලොව ඒ ජීවිතය ඒ සදාතනික ජීවිතය ඒ විතරක් නොවේ මේ අපි අමතක නොකළ යුතුයි යන අරමුණ තමයි අපි සලාතේ සෑම රකාතයක් පාසාම පාරායනය කරන සූරතුල් ෆාතිහා නම් පරිච්ඡේදයේ තෙවැනි පාඩය වශයෙන් සඳහන් වනවා මාලිකි යොමිද්දී මාගෙන සිතන්න මේ පරිච්ඡේදය මේ සුද්ධෝ අල්කුවානේ පරිච්ඡේදය අපගේ ජීවිතය සමග ඉතා සමීපව බැඳී පවතින පරිච්ඡේදයක් සුද්ධ අල්කුරානයේ පවතින පරිච්ඡේදයන් 114 අතුරින් අපේ ජීවිතය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් තාවයක් ගොඩනගාගෙන තියෙන අපි ගොඩනගාගෙන ඇති පරිච්ඡේදය තමයි අල්පාදියා පරිච්ඡේදය. ඒ පරිච්ඡේදයේ දෙවෙනි පාඩේ සඳහන් වන්නේ කුමක්ද? මාලිකියෝ මිද්දි. ਉਹ තමයි විනිශ්චයේ අධිපති. බලය ඔහුට පමණයි. ඒ දිනේ අයිතිවන්නේ සතුවන්. සහෝදර සහෝදරයනි මේ කාරණාව මේ සූරතුල් ෆාතිහා පරිච්ඡේදය තුළ අන්තර්ගතව පවතිනවා නම් ඒ තුළින් අපේක්ෂා කරන ලබන ඉතා වැදගත් දෙයක් තිබෙනවා. ඒ කුමක්ද? අපි ඒ දිනේ අමතක නොකළ යුතුයි. බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වරක් ප්‍රකාශ කරනවා නහයිතුකුම් අන් සියාරතිල් කුබූල් සොහොන් සොහොන් බින් බහැලකීම සොහොන් බහැලකීම මා ඔබලාට තහනම් කළා. අපි දන්නවා නබිතුමාණන්ගේ සමාජය මිත්‍යා විශ්වාසවලින් අන්ධ භක්තියින් වලින් මිත්‍යා සිරිතුවලින් අඥාන ඒ අඳුරු ඒ ලෝකී ගොඩ ගැනීම සඳහා කෙතරම් ලොකු කැපකිරීමක් කළාද කියලා එතුමාන් පවසනවා. ඔබලාට සොහොන් බහැලගෙන මා ඔබලාට තහනම් කළා. නමුත් දැන් ඔබලාට මායට අවසරය ලබා දෙනවා. නමුත් ඒ කාරණාවක් ඒකට තියෙන ඒ හේතුව අරමුණ ඒ කුමක්ද? فإنها تذكر الآخرة. ඒ ඔබලාට ඔබලාගේ ඒ මතු ජීවිතය ඒ දිනාත්මක මතුලව ජීවිතය ඔබලාට සිහිපත් කළ යුතුයි. ඒ අරමුණ මත ඔබලාට මා එම අවස්ථය ලබා දෙනවා. අපි ජීවත් වන මේ තරුණ කාලී ලෝකයේ තුල බොහෝ දුරට